ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න 2023 පෙබරවාරි 20 වෙනිදා ඇදහිල්ලේ ප්‍රකාශය මම සාමකාමී සහ ශාන්ත කෙනෙකු බව ප්‍රකාශ කරමි කිසිම කෙනෙකුට හෝ කිසිම සිදුවීමකට මා නොසන්සුන් කිරීමට මම ඉඩ නොදෙමි නිශ්චලව සිටීමට දෙවියන් වහන්සේ මට බලය දී ඇති බව දැන සෑම දුෂ්කරතාවයකටම මුහුණ දී එය අභිබවා මම නැගී සිටිමි මම මාගේ ජීවිතය ප්‍රීතියෙන් ගත කිරීමටත් ජීවත් වීම සඳහා සලස්වා ඇති ස්ථානයේ නැගී සිටීමටත් ශාන්තවත්ව සිටීමටත් තෝරා ගනිමි එමෙන්ම මාගේ සටන දේවදූත හමුදාව විසින් සටන් කිරීමට මම ඉඩ හැර ඇත මේ මාගේ ප්‍රකාශයයි දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාප උච්චාරණය මගේ ආත්මය තුළ දෙවියන් වහන්සේගේ සදාකාලික ජීවිතය ඇත මෙම නව ජීවිතය මගේ සිරුරේ සෑම සෛලයකම මගේ ශරීරයේ සෑම අස්තියකම සහ මගේ ජීවිතයේ සෑම තන්තුවකම ඇත දෙවියන් වහන්සේගේ වචනය කිසිදු අසනීපයකට හෝ දුර්වලතාවයකට මගේ ආත්මයට මනසට සහ ශරීරයට හානි කිරීමට ඉඩ නොතබා මගේ ආත්මය මනස සහ ශරීරය සම්පූර්ණයෙන්ම පුරවයි ආමේන් දෙවියන් වහන්සේගේ නාමෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි මම ශක්තිමත් මම සෞඛ්‍ය සම්පන්නයි මම ආශිර්වාදිතයි මම පුහුසත් මම බල සම්පන්නයි මම අභිෂේකලත් කෙනෙක් මම නිදහස් මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක් මම දෙවියන් වහන්සේගේ සහ මනුෂ්‍ය වර්ගයාගේ අනුග්‍රහය ලබා ඇත මම පිනදෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි මම වටිනා බීජයකි මම ස්වාමින් වහන්සේගේ නිවසේහි සරුපල ඇති පොළවේහි පැල කර ඇත මම මාගේ ස්වාමින් වහන්සේගේ භූමියේ ඇති තල්කසකට සමානව සරුසාර වේ මම නිසි සමේ බහුල ලෙස පළදරයි මම ස්වාමින් වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පරිහරිතයකි මම වැඩිහිටි වියේදී පවා නැවුම් සහ ජීවිතයෙන් පිරී ඇත මම කොළපර වී නොයන ගසකට සමානය ජේසුස් වහන්සේගේ නාමෙන් මා කරන සෑම දේ සරුසාර වේ ජේසුස් වහන්සේගේ නාමෙන් මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ලබා ගනිමි මම ආත්මික ජීවියකි මගේ ආත්මයට ප්‍රාණයක් ඇත මගේ ආත්මය සහ ප්‍රාණය ශරීර රාමුව තුළ ජීවත් වේ මගේ ආත්මය මගේ ප්‍රාණයට අණ කරයි මගේ ප්‍රාණය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගනි මගේ ශරීරයට උපදෙස් දෙයි මගේ ශරීරය අමනත වේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මගේ ශරීරයට මෙසේ වදාළමි දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතය සෑම විටම මගේ දෙවිය තුළින් පැහැදිලිව ප්‍රකාශ වේ මම මගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි ක්‍රිස්තුස් වහන්සේගේ සිතමින් එකඟ වීමට මම මගේ හිතට වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව පෙළ ගැසීමට මම මගේ සිතට අණ කරමි මම මගේ කණ්ඩරාවලට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි මම මගේ මාංශ පේශීන් හා අස්ති බන්ධන කොටස් වලට ශක්තිය පිළිබඳව වදාළමි මම මගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි මම මගේ පෙනහළු හා පටක වලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිර ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි මම මගේ වකුගඩු අක්මාව සහ අග්න්‍යාශයට නිවැරදිව ක්‍රියා කරන මෙන් වදාළමි මගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත මගේ ඇටකටු සන්ධි සහ කාටිලෙජ පෙළ ගැසී සවිමත්ව සහ ස්ථීරව ඇත මගේ සියලුම අත්පා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි මගේ ඇස් පැහැදිලිව හා දෝෂ රහිතව පෙනෙන අතර මගේ කන් ඇසීම ඉතා තියුණු ලෙස ක්‍රියා කරයි අලුත උපන් බිලිඳකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වයෙන් මගේ සම මූර්දුයි නිරෝගී මගේ හිසකෙස් තදින් හිසට යාවී ඇත මම මගේ හිසකෙස් හරියාකාරව රැඳීමටත් වර්ධනීය අවශ්‍ය තැන් වර්ධනයටත් වසිලයන්ට අණ කරමි මගේ දත් වීදුරු මස් හකු අස්ථි සහ ස්නායු හා රුධිර සැපියුම නිරෝගීව ශක්තිමත්ව සහ නිවැරදිව ක්‍රියා කරයි මගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන හෝමාරුව එකිනෙකා සමග එකඟතාවයකින් යුක්තව ක්‍රියා කරන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායි කාර්යයන් ඉටු කරයි
මගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණය උරා ගැනීමේ හැකියාව ඇති අතර සියලුම ආහාර ශරීරගත වූ පසු අපද්‍රව්‍ය නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදුවේ. මම සියලු වර්ගවල ඇබ්බැහිකම් මත්පැන් නිකොටින් මත්ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම තාක්ෂණය මාධ්‍ය කල් දැමීම උපාදෝප කම්මැලිකම අධික ලෙස නිදා ගැනීම උදාසීනකම ක්ෂණික ආසාව නිසා මිලදී ගැනීම යනාදිය සහ සෑම වර්ගයකම වහල් භාවයන් තුළ වින්දනය ලැබීම ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට යොමු කරමි. ජේසුස් වහන්සේ කෙසේද මමද එසේම වෙමි. දෙවියන් වහන්සේ මෙව සෑම දෙයක්ම මට ජීවේ සහ සොයවේ. එබැවින් ආහාර දූවිලි සතුන් වැනි දේවල් වලින් එන ශරීරයට හානි කරන සෑම දෙයකම මා කෙරෙහි බලයක් නැත. දෙවියන් වහන්සේ මුළු පොළොම පාලනය මගේ අතට පත් කර ඇත. මගේ ප්‍රජනක පද්ධතිය උපරිම ප්‍රමාණයෙන් ශුක්‍රාණු නිපදවයි පහසුවෙන් ගමන් කරේනි වැරදිව තැම්පත් කරයි. මගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බ සෛල නිපදවයි උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මැයු අයුරින්ම මගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකම සෑම පටකයක් නිසි ලෙස ක්‍රියා කරන අතර ජේසුස් වහන්සේගේ නාමින් මගේ ශරීරයේ කිසිදු අසාමාන්‍ය ක්‍රියා කිරීමක් ඇති නොවීමට මම අණ කරමි. ආමේන්. මගේ ශරීරයේ සෑම සෛලයකම ඇති විදුලි තරංග හා රසායනික අනුපාත සමගියෙන් හා සමබරව පවතින ලෙසත් නරක සෛල ජීර්ණය කිරීමටත් මම අණ කරමි. මගේ සම්පූර්ණ ශරීර රාමුව රසායනික ක්‍රියාවලියන් සහ මානසිකත්වය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පරිපූර්ණ වේ. මහිමය වේවා. ආලෙලූයා. ආමේන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. සාමය වේවා.